මම චානු නිමේෂා අරගලය ස්කෝල් සංවිධානය නියෝජනය කරමින් මේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඇත්තටම මේ මොහොතවෙද්දී අපි දන්නවා මේ දේශපාලන ඩීල් එකක් කරන්න වසන්ත සහෝදරයා දිගින් දිගටම අත්අඩංගුවේ තබාගෙන ඉන්න කූටක වැඩක් මේ රනිල් රාජපක්ෂලා කරමින් ඉන්නවා. අපි අහනවා මේ රනිල් රාජපක්ෂලාගෙන් විශේෂයෙන්ම මේ රාජපක්ෂලා ඇතුළු හොර නඩින් අපිට අහන්න දෙයක් තියෙනවා. මේ දූෂිත රැලක් ආරක්ෂා කරගන්න ජනතාවගෙන් ආරක්ෂා කරගන්නද ජනාධිපතිවරේ කොහොනද? ඒකට ගන්න පුළුවන් ඔය බොඩිගාඩ්ලා ටිකක් ආරක්ෂකව ටිකක් තියාගන්න ඒකට. මොකද ජනාධිපති කෙනෙක් දූෂිත රැලක් ආරක්ෂා කරගන්න ජනතාවගෙන් ජනතාවගෙන් ආරක්ෂා කරගන්න ජනාධිපති කෙනෙක් තක්කඩිලදවත් කරගෙන තියෙනවා. ඒ දඩයම තමයි දැන් මේ ජනතාව දඩයම් කරමින් ඉන්නේ. වසන් සහෝදරයා දිගින් දිගටම ඇතුළේ තියාගෙන ඉන්නවා. බන්ධනාගාරගත කරලා තියෙනවා. මං අහන්නේ මොකද්ද කරපු වරද? මොකද්ද කරපු වරද? රටේ තියෙන අධ්‍යාපන සෞඛ්‍ය රැකියා ඇතුළු සියලුම ප්‍රශ්නවලට විරුද්ධ එරෙහිව ඒ ප්‍රශ්නවලට කතා කරන එකද වරද? ජනතාවගේ ප්‍රශ්නවලට කතා කරන එකද වරද? අපි ආණ්ඩුවට අනතුරු එකවීමක් කරනවා. වසන්ත සහෝදරයා ඇතුළේ තියලා මේ අරගල නවත්තන්න බෑ. අපිත් අරගලේ තමයි ඉන්නේ. අපිත් එදා වසන්තලත් එක්ක දිගට හිටියා අරගලේ. අදත් අපි ඉන්නවා. වසන්ත ඇතුළේ දැම්ම කියලා මේ අරගලේ අපි කීයටවත් නවත්තන්නේ නෑ. අපි අදත් හෙටත් මේ දූෂිත රැළ පළවා හරිනතුරු මේ රටේ අලුත් සිස්ටම් එකක් හදනතුරු අපි මේ අරගලේ ඉන්නවා. වසන්ත සහෝදරයා තිරේ දානවා නම් අපිත් දාන්න. එහෙනම් අපි ත්‍රස්තවාදී තමයි. මොකද අපිත් මේ සටන් කරන්නේ, අපිත් මේ අරගල කරන්නේ මොකටවත් නෙවෙයි. මේ රටේ ජනතාවට තියෙනවා අධ්‍යාපන දරුවන්ට අධ්‍යාපන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, රැකියා ප්‍රශ්න. ඒ ප්‍රශ්න එකක්වත් ඉසඳලා නැහැ. බොරුවට දූෂිත රැළක් ආරක්ෂා කරන්න ජනාධිපතිගේ පත් කරාට අපිට වැඩක් නැහැ. රටේ ප්‍රශ්න එහෙම තියෙනවනම් අපිට ඕන ඒ ප්‍රශ්න වල විසඳුම හොයන දේශපාලනය. අපි මේ අරගල කරන්නේ ඒ වෙනුවෙන් සිස්ටම් එකක් හදන්න ඕන. තව දුරටත් මේ දූෂිත රැළකට මේ රට කොල්ල කන්න ඉඩ දෙන්න බෑ. අපි එක දිගින් දිගට මේ අරගලේ ඉන්නවා. මේ අරගලේ අතහැරලා යන්නේ අපි. මම ජනතාවට කියනවා හරි දේ වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න අපිට අයිතියක් තියෙනවා. අපට කළ හැක්කේ එච්චරයි. ජනතාව කැඩින අපිට කළ හැක්කේ එච්චරයි. ඒ නිසා අපි මේ වෙලාවේ රටේ ජනතාවට කියනවා මේ අරගලයට ඔබගේ දායකත්වය දෙන්න අවශ්‍යයි. වසන්ත සහෝදරයා මේ බන්ධනාගාරගත කළා අනීතිකව බන්ධනාගාරගත සිටින එකට විරුද්ධව මේ අරගලයට ඔබගේ දායකත්වය අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි නැගී සිටමු. ඒ වෙලාවෙන් පෙළ ගැහෙමු කියලා ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.